ස්ුබෝ දෑසනක්වාසනාවන්ත දවසක්වේවා ඔබ හැමටම එස් ක්‍රධානිර්මාණ ඇතනේ ඔබ හැමටම වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමින් අද දවසේදී අප සිරසෆෙම් අප සිරස Fම් සනරාමරසවන බාහිර පටිගතකිරීමක් සිදුකරන්නටයි මේ සුදානම් පන්නේ. ඉතින් අත දවසවී සිරසෆෙම් අප ඔබට සූතිවන්ත වෙනවා මෙවන් පරිසරයක් කපට ලබාදීල අපිදන්නවා සාමාන්‍යෙන් කාර බහුල ඔබ හැම කෙනෙකුම වෙලාවට කලාවට වැඩකරනෝ ඉතින් අත මේ භූමිය ඉතාමත්ම නිහඬයි සනරාමරසිවන සජීවී පටිකත කිරීම වෙනෙන් ඉතාමත්ම ගෞරවෙන් අපාරාධනා කළා අතුරුකිරිය මුල්දේකම ආරයෙන්ණිකේතන නිර්මාතෘ ශාස්ත්‍රප්‍රත්ති අධතිපෝජ්‍යය මාබරලයේ බාදධ්‍යිය ස්වාමේද්‍රයන් වහන්සේට. අපි හාමුදුරුවනේ. අපි මුලින්ම අද මේ අවස්සේදී වැඩකටයතු අම් කරනට සූදානම්වන්නේ මම හිතුවා විශේෂයෙන්ම ආයතනයක් ගැන කතාබා කර අධිපොදේ ගත් හම අපි හැම කෙනෙක්තුවම ජීවිත වලට මේ කාරණාවන් බොහොම වැදගත් වේවි කියලා. තමන් තන් වැඩ කරන ඕනෑම ආයතනය අපේ හාමුදුරුවනි දියුණුව රඳා පවතින්නේ එහි ඉන්න සේවක සේවිකාවන්නේෙහම තන් එහි ඒ පවුල අත අප කියනවා. ි ප ලක් හටයතු කරන්න අප කණ්ඩායමක් විදිහයට කටයතු කරන්න කියලා. ක්ඩායම් හැගීමෙන් වැඩකරත් තමන්ගේ අපේක්ෂාව ඒ හැගීමවෙත යන්නට පුළුවන්. ඒත් ක්ඩායම් හැගීම පලතුවෙන අවස්සාාවන් ඕනය කරම් අපිට දකින්න ලැබෙනවා. අපි හාමුද්‍රුවණ එවැනි අවස්සාහාවන් පිළිබඳව ඔබ වහන්සේගේ යජනාපන් මොනුවද. අපි කොමද එවැනි අවස්සාාවන් මග හැරගෙන කටයුතු කරන්නට අවශ්‍යවාන්නේ. සමන්ය හම දෙනාට අප තුන්වන්සරණ ප්‍රාර්ථනා කරමින්. සේසේ අද මාස් නිර්මාණ ආයතනය ඉඳලා, මෙ සනරාමර සෙවන ධර්මසාකච්ඡාව අද උදෑස්සන ගෙනනෙන්ට ලැබීම ගැන. ඉතාම සතුට පල කරනවා ආයතනයටත් සිරස ඔබ හැම දෙනාටමත් අපේ ස්තූතිවන්ත වෙනවා. මේ වගේ තරුණු ප්‍රජාවක් එක්ක මේ වැඩසතහන සූදානංකරන්ට ඔබ හැම දෙනාම දක්වන දායකත්වය ගැන. ඉතාම වැදගත් ප්‍රශ්ණයක් මේ කණ්ඩායමක් විදියට වැඩකරත්ද. වගේ පැනනගින දුරුලතා ගැටලු කො මඟ හරවා ගන්න එකට බුද්ධර්මි තියන මඟ පෙන්වී මොනොවද කියන එක තමයි මෙහිදී පලවනියෙන්ම සනන්ති විමසනකාරණයක නිර්මාණ ඇතමිත විතරන් නෙමෙයි. මුළු රටේමන කුඩාම ඒක ේ වෙච්ච පවුලටත්වතකක් එකන රංචුවක් විදියට වැඩ කරන්නන්නේ කොමද. ටීම්ක් එකක් කොහොමද. හරියටම ඒකෙ උපරම පලදායි බව දක්වා ගෙනියන්නේ කියන එක තාම වැදගත්කාරණයක්. එතින්දි මම හිතන පලවෙනිම දේතමයි සමන්ති. අපිට රංචුවක්විදියට වැඩකරද්දි තියන පලවෙනිම බාධාව අපේ මානනය. මාන්‍යය තමයි අපිට දරුණු අපරාධ සිත්ත කරන්නේ රංචුවක් විදියට එකට ඉන්න දෙන්නතු. හොද අපිට සාමාන්‍යයෙන් හිතෙන්න පටන්ගන්නේ එකතම මට තේරයෙනවා. අනිට යට තේරෙන මාමදන්නවා. න මම නැත්තන් මෙයාලා කරයි මේවා. මම තමයි වැදගත් අන්න ඒ ඒ චෛතසිකටික අපිට එකටින්ට දෙන්න නෑ. එ අපි කාගේ හරි හිතේ ඔය ආපුගමක් මමංකාරය ආපුගමක්. ඩැඩි මාන්නක්කාර චෛතසිකය අපගේ මනසේ බලවත් එච්ච ගමන් සමන්තිී මේ ආයතනය නෙමි ගෙදරවත් සාමූහිකත්ව ේ කියනක පවත්ව ගන්න පැෑ ැ. අම්මට හෝ තාත්තට හිතෙන්න ගත්තොත්. මම තමයි එකමෙක් කෙන සහ. මම තමයි මේ ගෙදර වටිනම එක් කෙන කියලා. එතකොට එයාගේ මනස විනාසරනවා. ඒ විනාසවීම ඇතුළේ පටන් ගන්න අනිතයට අගෞරව කිරීම. අනිතයට අවමං කිරීම. අනිතායට නොසලකා හැරීම. අනිතා එක් බෙදාහදාගන්න සහ කුවමාඩු කරගණ්ඩ තියන අකමැත්තවාදනය වීම. මේ ඔක්කොමටික පටන් ගන්න ඉතින්. මේක බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ ශාසනය කියන ආයතනය ගොඩනගත්දිත් මේ අර්බුදාව. අධ්ධි මානනාධික ශාහින් වහන්සලා යිතියා. සමහර ප්‍රශ්න කතා කරලා බිසඳ ගණඩ උන්වහන්සලා කැමැතිවනේම නෑ අපි දන්නවා දස්සවන වස්කාලය තතාගතයන් වහසේ පාර්රිලිිය වනයට වැඩියනේ. ඒ හේතුව එකගතාවයකට එන්න අක ඇතිවෙච්චක. හැබැයි අපිට පුළුවන්කම ලැබුණොත්. උපරිමයෙන් අප මාන්නක් කාරකම් සහ ඊීනමානයක් දෙකම. ලැඩි අධිමාන්‍යයන් සහ ීනමානයන් පුළුවන් තරන් කළමනාකරණය කරගන්න අප අවස්ථාව අප මනසින් ගොඩනගා ගන්නඩ පුළුවන් වොනොත් පලවෙනිමදේ අපට රංචුවක්තිදිට වැඩකිරීමට අවශ්‍ය කරන ශක්තිය හැදෙනවා. සහ ගෞරරවේ. ඒැන ඒ මාන්නක් කාරකම අඩුුවෙනකොට ගොඩනගාගන්න පුළුවන් එකක් තමයි ගරුත්වේ. ආයතන පරිපාලනයඉන්න අය. තුම ඔබතුමල්ලාට මාන්නය ආවත් ඔබතුමල්ලට බැරිවෙනවා මෙහි අතුගාන මෙහි තේටික හදන ළමයටට අවශ්‍ය කරන ගෞරවය ප්‍රධානයකර. එතකොට ඒ ගෞරබය එයාට ප්‍රධානය වෙන්නේ නැතිවුනෝතින් සිද්ධවෙෙනදය තමයි එයාගේ ඇතිවෙන දරුණු හිත්‍රද්දීම් ඔස්සේ එයාගේ කාර්යභාරයේ එයා අතෘප්තිි කරවන්න පටන්ගන්න. ඒගැන කවදක්කත් ම තේෙහදල දුන්නට මට ස්තුති කියනන්නේ. හදක්ත් මං හදපුතය එකක් රහයි කියන්නේ නෑ. එකන අගය කරන්න. ට එයාට ගරුත්තුවයක් නෑ කියන චෛතසික යා ඔලුවට අපපුකම එතනින්ම එයාගේ කාරර්භහරය ඉතාම අකර්ම්‍යය වන්න කනමක් හොඳ දෙයක් කියන්න. මාගේයාල් අනු තෞද පහවුවෙන්දා. ත්‍රීකුණාමල ප්‍රදේශේතය න්න දේශනාවකට යන්න අනුරාධ පුරේ හරහ මමගේ. අනුරාධපුරයට ගෙහිල්ලා මට පලතුරු යුෂයකක් පානය කරන්න ඕන වනාා මම. ඒ සඳහා මා දන්න අනුරාධපුරයේ තිබෙන ප්‍රධානතම අවන්හලක නැමැතුවා. ඉ එතන්ට ගිහිල්ලා පලතුරු කලිනුත් අලඳල තියෙනවා ඉතිං මම විනාටි දහයකට පස්සේ ආයතන කළමනාකරුවවාට පස ම හවා ගලුන්ගේ සේකින් අවරදත්ත නිවාඩු හම දුන්න්නද කියලා නෑ හමුතුන් අපි මේ සරේ දුන්න කිවා. මට පලතුරු ජෝසක එක තිබුණා එයායට නිවාඩුනෑ කියලා. එයාගේ මනසිටයන අතෘප්තිය මනසිතියන අසතුට ඒ ඒ අසතුට එයා අර මට කරන නිෂ්පාදනයෙන් මට අඳුන ගන්න පුළුවයි. මං ඔබට සීපත් කරනවා ඔබලාට රංචුක්කෙතියට වැඩ කරන්න න්නම් ඔබලා තෘප්තිමත්යක තෘප්තිමත්ය තෘප්තිමත් නොවෙන්නේ මිනිස්සුන්ට ගෞරවය වටිනාකන් අගයන් නලබෙනකොට. ඒේනිසා රංචුමානසිකත්වය බිඳ වැටෙන පළවෙනිමදේ මාන්නය ඒකෙන් පරිල්ස වෙන්න. ඉළඟට අර ගරු කරන්නේ නැතිකම. ඒක ඇතුළේ ගොඩනැගෙන හීනමානය සහ අසහනය අනිත්්‍යක තමයි. ඔබ ඔබට වටිනාකමක් හොයනවනම් තැනකින් මං ජෝජනා කරනවා ඇත්තටම ඔබ වටින කෙනෙක් වෙන්න කිය. ඔබ කිසිම වටිනාකමක් ඔබේ ජීවිතයට ගොඩනගා ගන්න නැතුව ඔබ අනිත්තායගෙන් වටිනාකං හෙවීම කිසිම තේරුමක් නැ එක. ඔබ ඔබ නිර්මාණායතනයට හරි. දැ සමන්ති සිරසට හරි වටින කෙනෙක් ුනස් සමන්තිට අගයක් ලැබෙනවා. සමන්ති දුරුවලනම් සමන්ති තව දුරටත් සිරසට වැදගත් නැටවට. සමන්ති හිතන්හි ඉන්න පුළුවන් මම නැත්තං සනරාමර සෙවන නෑ කියලා. අන්න එතන තමයි සමන්ති රැවටනතැන්. සමන්ති නැතිවුනොත් තවක් කෙනෙක් සනරාමර සවන කරන්න එනවා. තව ඕන තරම් ඔයිස්සක තියෙන ඉන්නවා. දැනුම තියෙන ඉන්නවා. හැබැ සමන්තිට සරාමරයවන අවුදු ගානක්. කරට පුුවන්මල බිල තියෙන ඔබ මේ වැඩසටහනට අවශ්‍ය බව ඒත්තු ගන්නන්න ඔබ සමත් එච්චනිසා. ම යෝජනා කරනවා. ඔබ අනිත්තායකෙන් ඔබට වටිනාකං හොයනවනං ඔබ ඔබ තුළ වටිනාකං දියුණු කරට. ඔබ අනිත්තායකෙන් ගෞරවය හොෙනවනම් ගෞරව කරන්නට හිතන විදිට ඔ ඔබ පවුල ඇතුළෙත් ඔබේ ආයතනය ඇතුළෙත් ඔබ ජීවත්තේ. මම හාමුදුරු කෙනෙක් ලෙස වටිනාකං හොයනවනං ගෞරවයන් හොනවනං මම හාමුදුරු කමට අදාළ ගෞරවේ අරක්ෂ කරන. භික්ෂුත්වය ගඩත්වය මං අරක්ෂකරගන්න ඕන මොන තත්ව ඇතුවත්. මොන අභියෝගාත්මක වෙලාවෙත්. ඉතේ නිසා මං විශ්වාාස කරන ඔබට රංචුවක් විදියට වැඩකරද්ද මේ කාරණාටික අවබුද්ධ කර ගැනීම. ඉතාම වැදගත්වේ කොහොමත් එකට ඉන්න ප්‍රධානමදේ තමයි තමන්ගේ පැත්තෙන් කොටස් අත්හරින්න කැමතිුවනයට. බ ගෙදරයටට ලියම තක්කරගත්ව. ඔබේ ගෙදර යටලීය දිගමති වනාම වඩුබාවොනෙහේ කරලා තියෙන්නේ. එක සමාන යටලී කෑලි දෙකක් අරගෙන. දෙකෙම කෑලි දෙකක් කපලා ඒ කැපිච්ච තැනට ඉතුරු කෑල්ල එකතු කරපු එක. කැපුූ අහම්ම එකතු කරන්න ලේසි. කට්ටයක් අයිංකර ගණ්ඩ කැමතිවුුණොත් එක් හු වෙන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට අපට එකට ඉන්න බැරිවෙලා තියන්නේෙ අපි කියනවා. මම මෙහෙම්ම ඉන්නවා ඔයාගේ පැත්තෙන් වෙනස් වෙන්න්න කියලා. මං ඔබට යෝජනා කරනවා. ඔබේ පැත්තෙන් වෙනස්සෙන්ඩ ඔබ දායක වෙන්න එතකොට ඔබ වෙනුවෙන් වෙනස් වෙන්න අයත් බිහිවේවිී. එහිමය පිහාමුදුුවන හැමසෙන සුරාධාවකම හිමිතිරි හයේ සිට අටදක්වා. සිරස එෆෙම් සනරාමර සෙවනට එන්න. හ දර ත් ැටුවක් හොද බහන්සිරි දිරිත් කරට සිදවා. තැන් කෙනෙකුට හිතෙන්න පුලුවන් ඔබහන්ස සඳහන් කලාවගේ ඔවහන් ජනක්රන තමන්ගේ පැත්තෙන් වෙනස්වෙන්න කියලා හැබැයි කෙනෙකුට තෙන ොලුවන් නෑ මම මගේ කොටස හරියට කරනවා. මට අනිතයි වෙනස් කරන්න නෑ මම වෙනස්රගන මගේ කොටස විතරක් කරලා මගේ වැඩි ඉවර කරනවා. එච්චරයි. අපේ හමුදුරණේ මේ සාර්ථකත්වයට ආත් මාර්ථය. හොමද හේතුවෙන්නේ හේතුවෙනවද නැත්තං අසාර්ථකත්වයටට ආත්මාර්තය හේතුවෙන්නේ. ලංකාවේ ප්‍රශ්නයක්ති නොය ආත්මාර්ථය සහ ආත්මාර්ථ කාමීකම කියන වචන දෙක යම්කිසි ආකාරයකට පටලවා ගැනීමක් අපේ සමාජිතියලා. තැම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව ආත්මාර්ථය සලසාගැනීමින් තොරව පරාර්ථය සලසඩ බෑ භාගවතුන් වහස මෙහෙමෝ දාලා. අත්තදත්තං පරත්තේන බහනාපි නහාපයි. බොහෝ දෙනාගේ යහපත පිණිසවත් තමන්ගේ යහපත අතාරින් දෙපා කියලා. ඒකව මෙහෙමයි. ගොඩකට මහා විශාල පිරිසකට ලොකු ලාභයක් ලැබෙනවවා කියලා කිවත් තමන්ට විමුක්තිය ලබන්ඩ පුළුවන් එක ඔබ ලබාගන්න කියන කියෙන. ඒ බොහෝ දෙනකුට ලැබෙන දේවෙනුවෙන් තමන් විමුක්තිය ලබාගැනීමට තමන්ගෙ තියෙන හැකිාව අහිමිකරගණ්ඩපා කියලා භාග වහන්සේ දේශනාන් කරන. එතකට භාගත වන්ේ ධර්මය කියන්නේ ස්සල්ල තමන් සාර්ථක වන්න කියලා. ඇබතන ම ර්ථක වෙන්න කියලා යෝජනා කරන්නේ ඇයි. තමන් ආධ්‍යාත්මිකව උපරිම සාර්ථක වුනොත් තමයි පරිපූර්ණ පරර්ථකාමීය බිහි වෙන්නේකයි. ඒ ඇන මෙහෙමයි. දැන් මම පැවිදදෙක් විදියට ඉතාම සාර්ථක වුනොත් අධ්‍යාත්මිකව අධ්‍යාපනිකව ගුණධර්ම පැත්තෙන් නැනනුවනතින් ම ඉතාම පුද්ගලයෙක්කිදිට සාර්ථක වුනොත්. එතකොට මට අනිතායට කරන්න පුළුවන් උපකාර ප්‍රමාණය වැඩි වෙන. හතුව ම ර්ථක නිසා මං අනිත්තායගේ සාර්ථකත්වයට ඉරිසියක් කරන්න ඇතුවෙන. මං අනිත්තායගේ සාර්ථකත්වය මතුවෙන සංවර්ධනය වෙලා එන එක ආවරණය කරන අර ඉතාම පහත් මැදිහත්වීන් වලින් ම අයින්වෙන. මන් සාර්ථකුණා. හැබ ඔබ මෙතන ඒ නෙමේ. ඔබ මෙතන අහන ප්‍රශ්නි තමයි රංචුවක් විදියට වැඩ කරනකොට සමහර අයගේ එනවා ආමං ඔන්න මගේ කොටද කරා. මට ඉතුරු ඒවා දාලනෑ න. ඒක සාහන්්‍යෙෙන් ඒක ගෙවල්ව ලත්තියනවා ආයතනවා ලත්තියන පන්සල්ව ලත්තියන. ැ මගේ පන්සල භික්ෂ පුහුණු ආයතනයක් ම පොඩි හමුදුරල්ලට පුහුණුක් කරනව මාත් පපුහුණුවමින්. පපුහුණුවෙන් මාත් සිද්ධ කරන ගමන්ම ඒ අයත් පොහුණුවීම සඳහා යොමුකර ගනිමින්ඉන්නවා. එහිදිත් මටත් මූන දෙෙන්ඩ වෙලා තියනෙන. අභියෝග තමයි ලයිට් නිමන්න කියපු එක්කෙන එරුණුකට වෙන කවරුවත් ලයිට් එකක් පත්ව වෙනවා දැක්කට නිකරුණේ නිමන්නේ මොකද යාට හිතන මටනවෙෙන ලයි් නි වන්නයිති. එයා එල් ඒ නිස්කාරණයේ දැල්වෙන විදුලි බුබුලදිහා බලන්නවත් නැතුව. ඒ සවිච්චකතිහාට මේ අතක් ලංකරන්නවත් නැතුව එ ඇත්වෙලායනවා. ඒක තමයි ආත්මාර්ථ කාමින්කමග. ඒකම නරකි එකයි. ආත්මාර්ථය සලසා ගැනීම කියයන්නේ තමන් සාර්ථකවීමට බුදු දහම විරුද්ධනෑ. තමන් ඉතින් සාර්ථකනවීකෝම දනිතා සාර්ථ කරන්න. මම පොහොසත් වන්නත්නේ මට අනිතයට පහොසත්වෙන් උදව කරන්න පුළුවන් එක හරි. නමුත් අපි අරවිදිට ඒ අයිති අරයට මට අයිත නෑ අපි දැන්කීමම ටීම්4ෝ. ටීම්4ෝ එක කටියයට හිතනවනම් පිට අයිති හාප් සිප ජැකට් සිතරයි අන්න එතකොට තමයි ප්‍රශ්නය. අපට අහින නිත අන්න එතකොට තමයි අ නරක හැඟීමේවිල්ලා එක එතකොට අපි කරන්නේ මේ අර ටීම් එකෙන් අන්න. එතකොට අප රංචු මානසිකත්තය අප බිඳ වැට්ල කිහිල්ලා ම මේ පේනකෙන් උදාහරණ ගත්තය සමාවෙන් අනිතේ යි එම ඇති නැතැම්මොද ගොල්ලුන් ඔලුවටයන්න ොලන් හාමුරෝකව ටීම් ෆෝ එක හොමේවුන් තමයින්න කියලා. වරද්ද ගණ්ඩපා වරද්ද ගන්නපා මෙහැවිල්ලා ඕනම කණ්ඩායමක හොම හිතන කටිඉන්න පුළුවන්. ඕනම කණ්ඩායමක ඉන්න පුලන් එහෙමයි. එතකොට ඔබ බුද්ධිමත්වෙන්න ඔබ ප්‍රඥාමන්ත වෙන්න. ඔබ ගැන ඉතාම කැඹුරු අවධානයෙන් ඉන්න. ඔබ ගාව ඒ වගේ නරක චෛතසික එන්න පුළුවන් මට අදාලනෑ.ඒ අපිට අයිති වැඩන්නෙමයි. මං ඔබට සේපත් කරනවා ඔබ රංචුවක් විදියට වැඩකරද්දි එහෙම හිතන කෙනෙක් වෙන්නපා ට පේනවන යම් කිසි කටයුත්තක් මෙතන කෙරෙන්ඩ තිබෙනවා කියලා. ඒක ඔබ මැදිහත්වෙලා කරන්න හැබ ඔබ මැදිහත්වෙලා කර්ඩ කලින් අවසර ගත යුතුතයක්න ඔබ අවසරක. මොකද හේතුව ඔබට අයිති නැති කොටසක් කරනකොට සමහරවිට ඒ කොටස භාරකෙනගෙන් ඔබ අවසරගන්නවේ. හෝ ඒව දැනුවත් කරන්නවේ ඒ මොකද ආයතනවල දිහෙමයි ගෙදරදි වගේ නෙමෙයි. ගෙදරදි වගේ නෙමයිඒක. නමුත් යෝජනා කරනවා. රංචුවක්විදියට වැඩ කරන වෙලාවට අර. අපි කැන ෝකට ගම්වල කැනෙ පංගුපේරු කරන්නපා ඒ නාආරයාගේ මෙයාගිකී කියර බෙදා ගන්නේ යන්න එපා එක එක කණ්ඩායිමක් ඉතිීට වැඩ කරන්න ක එක මංයෝජනා කරන මේ වැඩ කරන සේවක සේවිකාවන්ට විතරක් නෙමෙයි. අධ්‍යක්ෂක මණ්ඩලේ කළමනාකාරීත්වයේ මහත්ම මහත්මීන්ලටත් මේක අයිති. ආතනයක්ක් න දැ නැත්තන්. හලමනා කාරීත්වයේ අයටත් එහිතෙන්න්න පුළුවන් මට අයිති එච්චාර් විතරයින. තවයි කෙනෙකට ඒතන්න පුළුව මට අයිති ප්‍රඩක්ෂර්ණ එක විතරයි. මට වැඩන්න එච්ච මතක තියා ගන්න ඒකනේ හමන් රිෝසස් අවල්ලුනොත් පඩක්ටවිටියක බලපානයි. එකන් හමන් රිසෝ එක අමතක කරලා පඩක්ටිවිටි කැන හිතන්න බෑ. නිෂ්පාදනය ගැන හිතන්න නං අපි මනව සම්පත යහපත් කරැනීම දියුණු කරගැනීම කියෙනෙකට කැමති වඩෝ සරල උදාාරණ. නිෂ්පාදනහන්සේ අයයි මාකටින් එකේ අය අද බණට විරද්ධ වුණාන චාර්කට මේ එකක කරන්න බ. එච්චාරකේ මැනේ ජමහත්යක් කියයි මේ බෞද්ධල ලම ඉන්න මේ ගොල්ලොට වෙසක් එකට මොකකරි කරන්න ඕනි අපි මේ කටියක්ට මේ කර නැත්තම් ගොලො මනසවල් කරගන්නවා. වෙසක්කට අයතනේ මොකුක් කරනය කියලා. හැබයි ප්‍රඩක්ෂන්ෙන් කතා කරලා කියන බෑ ලොගු හොඩරයක් දෙන්න ඕන. මතකතියා ගන්න ඇතන්දඒ දෙගොල් ම එකඟ වෙන්නල නේ. ඒ දෙගල්ලම සාමූහික වගකීම අන්තුන ගණ්ඩෝනි සාමූහික වගකීම කියන කඳුන ගත්ේ නැත්තන් එහෙම මේ ආයතන තැන්ු බයිස්ර. ගැන හැමෝම කල්පනා කරන්න ඕන මගේක විතරක් නෙවෙයි වැඩේ කියන්නේ අනිත්තායගේ වැඩත් වැඩක්. ඒකත් වැඩක් ලෙස පිළි ගණ්ඩෝ. නැත්තන් අර ඒගෝයක ඇවිල්ල දැඩ්ඩීක් මමත් මාන ඇවිල්ලා හිතන්න ගත්තුක මං අපි අනිතකෙනනව නස කර කටයුතුරග ඉල්ලට දඩ්ල සාත්මාතකකාම. ලෙස මගේ කොටස තරක් ඉවරලා තමන් හොඳ මනුස්සය වෙන්න දංඟලනවා. ඒ අපි චෝටි කාලෙ කරලා තියන දන්න දන්න. ඒේත් අපි අුරදු හත්තල හේ දහෙම හැසිරෙන්න්න බැයි. තිහේදී බ්බ්ගේ හැසිරන්න බෑපිට. අපිට වගකීම් සහගත වෙන්නවා. අපි අපි බලඩෝන සමස්තය දිහාන සමස්තය දිහා බලල වැඩකරණය වෙන්නවා. අපි හැමතිස්සම තීරණය කරන්න නායතනයක් දියුණුව කරා ගෙනියන්න නං. අපි අපි රංචුවම එකට හිතන්නවා. මොකද අපි අප කොටස හරියට කරලා ඔක්කෝමිවර වුණත් ඊළඟ කොටස වෙලාවට නිමකර ගන්නඩ බැරිනම් අපිෙමකොමේ මෙතැන සම්පල්ටිකක් හදනවා. හදලා එක එ මෙතෙන්ට එන ගැනුම්කරුවන්ට පෙන්න්නන්න කලින් ලස්සනට පැක්කරට ඕන්න හැබ වෙලාවෝ මදදි. පැකිින්න එක කටිය ලෙඩ වෙලා. එතකොට මෙතන වැඩකරන අ නිර්මාණ කරනයටම සමහර විට දැකින්නකි වැඩක් කරන්න. ඒක කරේ නැත්තං ඔබලාගේ නිර්මාණය අවලංග වෙලාවා. ඔබගේ නිර්මාණය අනිතක්කෙනට ඉදිරිපත් කිරීමට ඒ අවශ්‍ය අවසාන ඒකකය දක්වා අරගෙනයන්ට ඔබ දායක නූනොත්තේ වෙලා වෙී. එතකොට ඔබහර මහන්ස්වෙලා කරපු නිර්මාණය වටිනකමක් කම්ෙන් ඇැතුවයනවා. එනිසායි තාම බුද්ධිමත් එෙන්න්න ආයතනිදී සහ ගෙදරදිත්ත හෙමයි. මේවායිති මහත්තයයට මේවායිති දරුවන්ට මේ වයිති නෝනට ඒ චෛතසිකේට කියොත් සමාන්ති මහිතනනි ගෙවලු පිරීලා න. අප ෙල්ල තියෙන පරිහානියේ ලොකු හේතුවක් නේ මට අයිතිනැව්වා ළමයි හෝදන්ඩ තියෙන්නේ මෙයාට. කවන්ඩ තියන මෙයාට. උයන්ඩ තියන මෙයාට දැන් ලංකාවේ බෞතරයක් ගෙවල්ල ොයිල්ලුත් හෝදන්තින් අම්මටන අනික කටය කකොට පවිච්චි කරන තියන්නේ. ඒ හරි ආත්මාථකාමීනේ ඔබ බලන්ඩ ලංකාවේ කොච්චර නරකදයක කියලා? ඇ බද්ධර්මය ගැන දන්නවත් නැති මිනිස්සු ඉන්න ටහිර රටල්ල හැමෝම තමන්ගේව ස්්‍රුවමිකහෝදන එකකට ඒ ගැනේ ස්ත්‍රිපුරුෂ භාවය වැදගත් නෑ. හැබයි අපේ රට ඇතුළෙ අපි ධර්මය කතා කරනවා ධර්ම සංවාදවලයේ දෙනවාහරි ඉතාම ඉහල බෞද්ධ ගතිගුණ දියුණු කර ගැනීම ගැන අපි සකචා කරට අපි ගෙවල්ල තුළෙ වැසිකිලිය හෝදන්න නිකං නොනිල වගකීම කම්මටම දාලා තියෙනවා ඒක අවිඥ්‍යාිකව තාත්තිතනවා ඒකයිති අම්ට විතරයි දරුවත් තනවා අම්මට. සමහරවිට අම්මාක හේතුවෙෙනනත්ත සතික ඒ වැසිිලිය හේදන්නැතුූ පවිච්චි කන ගැවලුත් තියවා. ඒහම ආත්මාතථකාමී වෙන්න බෑ. එහම අත්මාථකාමී වෙච්චකමන් ඒගෙද ඔක්කම අසනීව හැදෙනනේ. අපිකෙමක ඒ වැසිකිලිය පිරිසුදු කර ගැනීම කිය එකට ආත්මාර්ථකාමී වෙච්චකමන් සිද්ධ වෙන්න මොකක්ද. ඒ වැසිකිලියී අපවිත්‍රතාව ඒ පාවිච්චි කර හැම මනස්සයටටම විසීජ පතරෝන. සරල උදාහර. එනිසා දැඩ්ඩි ආත්මාථකාමිත්වය? දුරු කරගනිමින් අපි අවශ්‍යදේමොකක්ද. කෙරෙන්ඩ තියන දේමොකක්ද මේ මොහොත ප්‍රමුකතාව මොකක්. ඒ හරියට අඳුනගෙන ඒක වෙනුවෙන් අපි දායකවල. ඒ වෙනුවෙන් දායකවම කැන අතුගාණන්න ඕන වෙලාව ප්‍රමුකතාවේ අතුක ඇමනම් එක කරන්න ඕනේ. ඒ වෙලාවේ රෙදිනමනම් ඉද හරියන්න. ප්‍රමුකතාව අන්තුරන්න. අතු ගානෙක් කෙන තාවමේ විල්ලනය කියෙක වැඩන්න. ඉන්නඒක කරන්නවා හැම තිස්සම. ඔබට අයිති වගකීම ඔබ ස්ෂ්ට කරන්න හරියටම අනුන්ටය අරකොට්ට සායිති කියලා අනිත් කටයුතුවලට උදව්කිරීම මගැහැරීම කරන්න එප මගරෙන වාා. එක එක ොඳට තේරුම් ගන්න ඔය ජපානිමගේ රටවල් අති සාර්ථක වෙලා ති ඒ ගොල්ලොට හැම තිස්සම හිතෙන්නේ කම්පැණි කියලනවේ පැමිලිකෙන. ඒගොල්ලෝ ආතන ප්‍රධානයක් ගඉඳලලා වැඩක් පටන්ගත්තන ඉවර කරන්නතු ෙදරයන්න. රටවල් තියනේ ආයතනවලට ගිහින්තිනයෝ බලන්ඩ ඒගොලො පටන්ගත්තනම් රැත් අයට හරි විර කල්ලමයි යන්න. ඒකට අපැේ ඔක්කොමින්වා.ම ළමයින්ට වැඩ කරන්න දාලා ආයතන ප්‍රධානය ගඉල්ලා හතේ ඉන්දල බොන්න නෑ අ එක විසේ සත්ේ. තෙර නද නැතහා ළම එනම් ඔට යුර කල්ල දෙයන්න මං උදයනකොට කියලා ැන් අපේ රටේ එකට ඇයට හත වෙනකොට ඒ එකුල්ලොට අන් ඕන ළම ඉන්දෝන අන්න ඒකන මේක ටීම්බුවක් හැදෙන් නත්ත. මෙ මේ රට ප්‍රශ්නයක යැන අපේ රංචුවක්ක දිීට වැඩරන්නනට. රංචුවක්කිදීට හිතන්නන්නේ නැතික. අපිහිතන අපි යන නියෝග දෙන එක නෑ නියෝගය අපිට දීම වගේම අපිට පුළුවන්නන් ඒ අතරතුරේ ඇවිල්ලා රෞුන්ද එකක් බලන්ඩ අපි වැඩ කරන්න නෑ නමුත් ඒගොල්ලොත්තක්ක ඉන්න අන්න එතන්දි අර කර්යක්ෂකකමට එක බලපෑමක් කනවා. එහින්දා මංහිතනවා ආත්මාත්ථ කාමීකල්ම කියන එක. අනි එක්කෙන පාගෙන අනිත එක්කෙන නැති කරලා තමන්ගේ වැඩේ කර ගැනීම කියන. නරකචෛත සිකේ හෝ අනිත් එක්කෙන නැතිවඩැරලා මගෑරීම කියන. චෛත සිකේ පුළුවම් තරන් දුරුකරගණ්ඩ ඔස්සාහ කරන්න ලේසි නෑ මේවා. ලේසිනෑ. ඒත් පුළුවම් තරම් උත්සාහ කරන්න එතකොට තමයි ඔය වෙසක්කාලයට පිළිවෙතිම් පෙළ ගැසෙනවා කියන අදහසපි ඔලුවට ගත්තව නැ පි න න පිවෙතින් පෙ ගැසම් බද්ධාන්න. ිවෙතින් පෙල ැෙනවා ැන ඔන්නවගේ කොලට සදාගන්නක. තෙරවාන අපි අපි ගාව ඒ ගුණ ධර්ම පැත් අපි දියුණු කරගන්න අපේ අධ්‍යාත්මය වෙනස්කරගන්නගන්නක තමයි පිවෙතින් පෙළ ගැෙනවාගේ. එහම ප හාමුදුරුවනේ හැමසින සුරාධාවකම හිමිතිරි හයේ සිට අටදක්වා. සිරස එෆෙම් සනරාමර සෙවනට එන්න. අපි හාමුදුරුවනේ ඊලංක ගැටලුවට අප යොමවන්නට සොදානම්. ඔහුගේ කාල සීමාවෙෙදී අපි දැක්ක අපේ හාමුදුරුවනේ අපේ රට තුළ පුංචි දේවල්වලට පවා යම්යම් ගැටුම් මැතිකරගන්න අවස්ථාවන්. සුළු සුළු හේතුවට පවා අනෙකා සමඟ ගැටුම් ඇැතිකරගන්න දෙපාරකායි හිතා නෙනෑ. එතකොට ගැටුම් ඇැතිකරගන්න කෙනා නිතරම හිතනවා තමන් සාධාරණයි කියලා. හැබැයි. ඉවසීමත් ස්වං විනයක්ත් ගැන. අපි හාමුදුරුණේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවකු මක්ත. දන් සමන්ති මෙහෙමයි. ඇැ අපිට ඉවසීම සොයං විනය කියන එක අප තුළ ගොඩනැගෙන්නේ අපේ දැනුම එක. අපිට දැනුම නත්තං අපි රන්්ඩු කෙක්කි වෙන එක නවත්තන්න දෑ ගැන නොලේගේ ප්‍රශ්න තියනවා අපේ. අපිට දේවල් තේරෙන ප්‍රමාණය දැනුම නැති කම උනාම අපිට තේරෙන්නේ අප මේ හැසිරෙන විදිිය කොච්චර අවලස්සනද කියලා. ඒනිසා මම හිතන්නේ පළවෙනිම එක තමයි බාහු සච්චාංච. මනුස්සේ බහුස්ෘත වෙන් ඕේ ැනයා. දැුව පොත පත කියවන දේවල් ඇහුන්කම් දෙන අධ්‍යයන කරන කෙනෙක් වෙන්න ඕනි. ඊළඟට සිප් පංච එකනේ හැකියාවන් පැත්තෙන් එයා තමන්ගේ ස්කිල්ස් කියන එකනේ. ඒ ඒ පැත්ත දියුණු කොරගඩ. එතකොට එයාට එයා ගැන එනවා ගෞරවනය ඇගේවා එ ගැන යාට දැනුම තියෙනකොට එයාට හැකියාවන් තියෙනකොට එයාට එයා ගැන එනවා විශාල ගරුත්්‍රයක් මම වටින කෙනෙක් කියලා. ඒකම න ෝජ සුසික්ටිතව කිය ඩිසිපලි ඇටිටියු් කියෙ හැදේ. ැන කල්ප කියනෙක වෙනය කියනක සමන්ති දියුණුවන්න නෑ අර දැනුම සහ හැකියාව නැතුව. ති රටේගත්තොත් රටේ මිනිස්සු රන්්ඩු වෙන හැම වෙලාවකම ඔබ බලන්න කලො නොදැනවා. කියන ගොඩාක් ගහත්වවාය දැන් ජාතන් ජාතින් ගහගත්දත් ඒ ගහගත්තේ දැනගෙන නෙමින් කවුරුහරි අවුත්ස්සපු හින්ද එයාලලා ැවිස්සිලා. අපි ෝඩයෝ වෙන තරමට අපි කලා කරන ප්‍රමාණය වැඩිනිි ඒන අපි අපගේ දැනුම අපගේ අවබෝධය අපගේ නුවන මද වෙන ප්‍රමාණයටම අපේ ර්ඩුවත් වැැඩියෙනවා. එක එක සාමාන්‍ය දෙයක්ඒ ස්‍රමාණ්‍ය දෙයක් ඉතින් මම හිතන්නේ අපේ සමාජයේ පුළුවන් තරම් දැනුම දියුණු කරන්න අකුරු කියවන්න බැරි අයට අපි කතනය හරහා යාගේ දැනුම දියුණු කරන වැඩස සහන් කරන්න ෝ. හරි සතුටි අද ම මේ කියන හැම දෙයක්ම සං්ඥා භාෂාවෙන් මෙහි සේවය කරන මේ නිර්මාණ ක්‍රීඩක් ෆැමිලියකේ සේවය කරන ශ්‍රවන ආබාද සහිත ළමයි වෙනුවෙන් සඥ්ඥා භාෂාවෙන් මේක කියල දෙනා. එතකොට තයි යාට මේ පනිවුඩේ යන්න හරි හොඳ දෙයක්. ඒකට අදාල දක්ෂතාතියන මහත්තේක් ගෙන්නෝ ගන්නක හරි වටි නවුලු. නැත්තන් කොහොමද ඒයාගේෙන් හොඳ ආල් පපි බලා පොතු ෙන්න්න බේ. ඒ මේ කිය දෙන්න මකද යාට තේරෙන් නැතිවුුණාම එයාගේ නොදැනුවත්කම වැඩිවනාාම එයා ඉතාම කරකාස්ස වෙනවා. රලුවනවා. නපුරුවෙනවා. තැන් අපේ නපුරුකම් ගොඩා කෙලියට එන්නේ දැනුමේ ප්‍රශ්න. දැනුමේ ප්‍රශ්න ආකල්පෝල ප්‍රශ්නැති කරනවවා. එහින්දා මම යෝජනා කරන ඔබලාට ගෙදරහරි රඩුුවඩු කරගන්ඩඔන්න පුළුහන්තරන් දැනුම වැඩිතිවුණු කර ැනු වැඩිතිවුණු කර. වනාය වෙන්න අහන් ඉන්න අය වෙන්න ඒකට කියන සුත්තමය ප්ඥාන සුතමය ප්ඥා. හිතනාය වෙන්න එක අන චිින්තාමය පඥ්ඥා. ඒළඟට අපේ දැනුම අවබෝධය නුවන වැඩි කරගන්න තියන තාම විශිෂ්ට ක්‍රමයක් තමයි භාවනාමය ප්‍රඥාව. අපේ සිහය දියුණු කරන එක. තින් ඒඒ අංග අන්ස තුනෙම්ම පිට පුළුවන්ේ දැනුවත්කම වැඩි කරගන්න දැනුවත්කම වැඩිවෙන කොට රඩුවෙන් ප්‍රමා ඩු ම ංචි ගන්න. අද ප්‍රශ්නයක්ඇතිය එන අපි කතා කරන්න. ත ටෙතෙන්ටාවේ අපි දැනුමෙන් දියුණු වෙච්චනනිසා. හැබ දැනුම දියුණු නැතිවනාම වෙන්නේ දැනුවත්කම අප දුරුවල වෙන්න දුරුවල වෙන්න අපිට සිද්ධ වෙන දේ තමයි අපි ඕනියකට යක්කුවගේ යක්ෂණය වගේ කඩපයිවා. පැ ඔබ බලන්න ඉතාම නූගත්තත්වේ ඉන්න සමාජවල මොනුවත් කතා කරන්න පුලුවොඳකි. වාහනයක් ඇපුණම පාරයනේ. වාහනයක් ඇපුණොම පාරේ ඉස්සෙල්ලාම කරන්න ඕනිකනේ. ඒ අනිත් වාහනවලට අවහිරයක් නොවෙන විදියට එක ලකුණු කරන්ඩ ඕන්නන් ලුණු කළ අයිං කරගන්න එක ඒ වෙනුවට අපි සිද්ධ කරන්නේ ලොක්කු ආහනවලින් බැහැලා හොද්ද කන කීන්ගාන වචනක කියනවා ඊට පසේ පුළුවන්නම් පහරමැද බෙල් මිරික ගෙන දණ්ඩුවවා. අන්තිමට තමයි පොලිීසියට යින්සුරුන්සල්ට එකත කරන්නේ. ඒ වෙනකොට තව මිනිස්සු පංහයසීයක් වාහනපොලිම හිරවෙලා. රට නැවතිලා. නොගත්කම. තින් අපි නොගත් එක මනිස්සු හැම කෙනට උපදියුණන කෙනෙකන මේක ිනිස්ස හැම කෙනටම දෙවල් අහං ඉඳලහරේ කියවල හරි හිතලහර මනිස්සුට මේ කොමන්සැස්කීන ඇතිකුරගන්න පුළලන්නන. ඒ ඒ ඇතිවෙනවා නම් මනිස්සු රඩුවෙන්න. සරල දේවල් චූති දේවල් ඉදිනෙදා දේවල් වටහා ගැනීමේ ඒ නුවනවත් අපි දියුණු කරගන්න නම් ඇත්තටම මේ. අපි ගොඩා ගැටුම් අවම කරන්න පුළන් මුළු ලෝකෙම රණ්ඩුවල පදනම තමයි බුද්ධිය ැතිකම් බුද්ධිය නැති මිනිස්සු වයිංකරණක ලෙසි. බුද්ධිය අපි කියන්නේ එයා මෝඩයි ඉතින් එයා අවසන් ලේසි. අපි සාමන් ඉ කියනකොටත් කියරන්නේ එයා මෝඩයි එනිසාඒ අවුසන් ලසිේ අපි ආටිකක් අවස්සමවාද. එකොට තේරෙනවා නේද විස්සෙන කටයියගේ තත්ත්වමකක්ත්ද කිය. මං හිතනවා දැන්නම් කවුරුවත් අඩුම සතියක් හිතරයනකම් මාස්සකේ නං ඇවිස්සෙනය කන්නේ කියලා. මන්ගේ තත්තේලි රව්ව නොද ොට. ඔබ ඉතාම පරිසංගන්න න මං ඔබට කියන අපි තේරුම් ගන්න ලෝනේ මේක තමයි අප ගෙල්ල ප්‍රශ්නේ මේක තමයි අප පන්සල්ල ප්‍රශ්නේ මේක තමයි අප රටේ ආයතනවල ප්‍රශ්නය. මෝඩයෝ වගේ රඩිය. මොලේ නැතුව ගැි ැටින්න මුල්ලු රටම විනාස්ය නොනේ. එහිද මං ඔබට යෝජනා කරන මේ රට පොඩ්ඩක්කරි ගොඩන ගණඩනම් අපි ඉන්නතැන් අපි හදයට ගොඩන ගාලට. අපි ඉන්නැ අප ීවත්තන ැමිලිකන? කොට ඒක තාත්තටයි යම්මටයිවිනයක්හදාගඩෝනි ප්‍රශ්නයන්න වාඩිවෙන කතාරා. ඒකට බීලැවිල්ලා දැඟලල්ලෙත්. දත්මිටි කකා විලිත්සගෙන කෑගැහිල්ලෙන්වත් උත්තරනෑ. කිසිම ප්‍රශ්නකට ඒකින් උත්තරහම් වෙන්න. මෙකන් දංගලල්ල දංඟල අන්තිමට ආයවෙන්නෙ කතාකොල්ල විසඳගන්තම. ොකද ෙක් ඒ කෑගැහිල්ල රන්ඩුවිල්ල කෙස්වලු පටල්ලවා ගැනිල්ල ඇතුළේ කිසිම ප්‍රශ්නයක් විසන්දිලානෑ. අලුත් ප්‍රශ්නකට මඟ පෑදෙන. එනිසා ඉතාම බුද්ධිමත්ව ඔබ ඔබගේ දැනුම සහ සොයං විනයන්. මම මෙතන මෙහම හැසිරන එක හරිද. මගේ ආත්ම ගෞරවට මොකොද වෙන්නේ. මං ආයතන කොහමද ඊට පස්සේ හැසිරේන්න මෙහෙම මං කතා කලලා මෙහම කෑ ගහලා මෙහම දංගලලා ලමයින්ට ම මූන දෙන්නේ කොම මගේ දරුවන්ට ම මෙහම හැසිරිලා අන්න එහම තනවනන් මං හිතන ඔබට කොලන් කම ලැබෙනවා. ගේ ඇතුලෙත් ආයතනය ඇතුලෙත් පාරතටේ දත්. ද සයමයකින් ගැටුම් කලාකෝල හාලයන් ඔබ නිසා ඇතිවීම. ඔබ නිසා පැවතීම නාත්තලලා. ඒමය ප හාමුදුරුවනේ. හැමසින සුරාධාවකම හිමිතිරි හයේ සිට අට දක්වා සිරස එෆෙම් සනරාමර සෙවනට එන්න. අපි හාමුදුරුවනේ වර්තමාන කාලයේදී කිසම කෙනෙකුට මේ රැකියාවක් නොකර ජීවතෙන්න සැහ අමාරුයි. මේ නිසාමදූමන්දා රැකයා කරන ොදවිය තමන්ගේ ගම්බිම්මලින් ඇත් වෙලා තමන්ගේ පවුලෙන් තමන්ගේ ස්වාමියත් තමන්ගේ බිරිඳගෙන් තමන්ගේ දරුවන්ගෙන් ඇත් වෙලා බොහෝ දුර බැහැරැවෙල්ල නවාතැන් අරගෙන රැකියවල් කරනවා. හැබැයි මෙම වෙති තමන්ගේ ආයතනික ජීවිතයත් සමහර වෙලාවට ගෘහ ජීවිතයත් සමගරව පවත්වාගෙන යනට බොහොම අපහසු තැන් තියෙනවා අපි දන්නෙම නැතුව සමහර අවස්ථාවලදී අපේ රාජකාරයේ සගයන්ම අප බොහෝම ලංකරගන්නවා බැඳීම් ඇැතිවවා. ඒතතුරයේේදි ගෘහ ජීවිතය තුළ යම්යම් ගැටුම් ඇැතිවන්නට පුළුවන්. අපේ හාමුදුරුවණේ එතකොට ආතික ජීවිතයත් ගෘහජීවිතත් සම බරව ගෙනන්නට නම් අපි කළ යුතු දේවල් ඒවගේ අප නොකළ යුතු ේවල් මොනවාද. ඉතාම් වැදගත් ප්‍රශ්නයක් සමන්ති මොකතය දැම්මේ. හිස මේ වගේ ආයතනවලට ඇවිල්ල තියෙන්න්නේෙත් කොළඹ නගරේ රස්සාවල ටැවිල්ල තියෙන්නේෙත් සාතිශය පෞතරයක් ගම්මුල අයනෙනෙ නැතුව මේ අවට ගම්මල පිරිසම නෙමි. ඉතින් අපි කොතන රස්සාාව කරත් අපිට හැමතිස්සම තමන් මවත්නං තමන් මවක් බව ඔලුවිතිෙන්න්න ඕන. තමන් තාර්ථ කෙනෙක් තමන් තාර්තකෙනෙක් කෙනෙක ඔලු දි බෑ. තමන් කාටහරි ආදරය කරනවනම්. ගමේ දහෙම එකඟගතා තිබුණ නම් නගරටාව කියලා ඒක අමතක කරලා වැඩ කරන්න බෑ. තමන් හදාගත්තු එකගතාවේ තමන් කොතන හිටියත් තින්න ඕනි. ඒ ඒකන අවංකවීම කියන්නේ. එක අවශ්‍යයි. තින් මොකද නැත්තන් වෙන්නේ. ගොඩාක් අය අර නාගරී කරණයේදී ඇතිවෙන ආතතිය. ඒ ඇතිවෙන මේ අසාහනකාරී තත්ත්වය ඇතුළේ තමන්ට නොගැලපෙන සහ කවදාක්කත් නොකළ යුතු. නොයා යුත්තු බැඳීම්වලට යන අවස්ථා තියෙනවා. පරිස්සන් වෙන්න. මම ඔබලාට කියන්නේ පරිස්සන් වෙන්න මොකද හේතුව ඔබලාගේ පවුල්ජීවිතයට ඔබලාගේ ආදරයට ඔබලාගේ අවංකභාවයක් පවථරතියයට. එක අවශ්‍යයි. අත නිකං අපේ සමාජයේ තම සැමියා ඉක්මවීම, තම බිරිඳ ඉක්මවීම සාමාන්‍ය දෙයක් කර ගැනීම ප්‍රතිඵලය තමයි පවුල් කඩාකප්පල්වීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙන යිකැන් දික්ත් සද ප්‍රමාණය වැඩි වෙලා තිය. හරි නරක දෙයක් තාම නරක දෙයක්. එකින් දැන්ඒකාන්තාවය හෝ පිරිමියා විතරක් නෙවෙනේ අපසුතාවට පත්වෙෙන්නේ පවුල්ල බිඳ වැටනකොට ඔබලා බිසින් මේ ලෝකටගෙනාපු දරුවන්ට මොකද වෙදෙන. තැන් මෙහිදී තාම වගකීම් සහගත වෙන්න ඕනි විවාහතාය. අගකීම් සහගත වෙන්නවට. අපේ තරුණ මහත්තුරුන්ලටත් මම යෝජනා කරන්නවා. තමන්ගේ පෙම්වතිය තමන්ගේ බේරිද නොවෙන වෙන කාම්තාවෝ ගැන ඔබගේ ආකල්පය ගෞරවනීය එකක් කරග. ඒම නැතුව ඒගොල්ලෝ පිට ඔළුවටන්න බෑ ඒවා නිකං යකඩ පලාස්ටික් ඇලුමිනිියන් වලින් කරපු නිර්මාණ ලෙස අපේ අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කල්ල පන්නලදාන්ට අයිංකරන්ඩ තියෙන දේවල් ලෙස මනුෂ්‍යෝ ගැන හිතන්න එපා මනුෂ්‍යෝ ගැන බලන්න එපාහෙ. කටකාන්තාාවෝගේ පැත්තෙනුත් තාම වගකීම් සහගත වඩෝන තමන්ගේ ගෞරවය තමන් රැකට. මොකද අපේ අපේ රටේ හරි කේදවාචකයක් ඒක එකන මේ අපේ සමරලාවට එකට කාන්තාවකයි පිරිමියෙකුයි වැඩකිරීම කියන්නේ එකකොල්ලො ඔළුව නරක්කර ගැනීමක්. එහෙම වෙඩ බෑන. රස්සාවේ එකට වැඩ කරන්න සහ පවුල් ජීවිතය එකට ජීවත්වෙන්න්නා කියන්නේ දෙන්නේෙ දෙන්නේෙක්. ඒ ඒක ඒක දෙන්නෙක් කියනෙ හැමතිස්ෙ මොළුවි තිෙන්ෙන. ඒක අමක කරලා ජීත්තෙන්න්න බෑ. මොකද හේතුව ඔබලා දන්නේ නැතිවුණට ඔබලාගේ පවුල් ජීවිත ඉක්මවාගෙන අති ඔබලා දරුණු රෝගවලට ගොදුරු එන්නපුළ දරුණු රෝගව. දරුණු සමාජ පරිහානිවලට ඔ ඔබ යන්න පුළුවන්. ඔබ ගැන ඔබගේ හැසිරීම් ගැන ගම ඉන්න දරුවෝ දැනගත්තොත් සැමියයා දැනගත්වොත් බරිඳ දැනගත්තොත්. එතන විශාල අපවාද චෝදනා සහ නිින්දාවලට ගොදුරුවෙන්න පුළුවන්නේ. එනිසා මම විශ්ශාස කරනවා මේ මව්වරු තමන්ගේ මව්වත්කම අරක්‍ෂා කරගෙනඉන්න පිරිසක්. මජෝජනා කරනවා ඒ ඔබගේ යහපත් මව්වත්කම දිගටමරකගන්න. හොහේ වැඩ කරත් කොච්චර ජනා කීරණ වනත් කොච්චර පසුව ඉතාම හොඳ අය සහ යහපත් අයාවත් හැම කෙනා මඇසුරු කරද්දී ඇසරු කරන සීමාව ගැන බිද්‍යයක් තියෙන්න්න ඕන. අප එක තාපයක් අපට ගහගන්න දැන්ම හාමුදුරු කෙනෙ. ්‍රසිද්ධ කෙනෙක් හැඩයිඒත් මට තියනවා ගිහිව ඇසුරු කරන සීමාවක්. ගිහිියොත් එක් මම යන දුරක් තියනවා. ඒ දුර අපි සංමාධනය කරගන්නවා.ඒ දුරා අඩුවෙන්ඩ දෙන්නපා ඒ දුන අඩුුවඩදීම තාම නර්කයක් තාම නරක දෙය. පැවිද්දා ගිහි අතර දුර විවාහවෙච්ච කාන්තාවක් විවාවෙච්ච පිරිමියෙක් තවත් කාන්තාවක් පිරිමියෙක් අතර ය යම් සීමතියෙන්න්නවට. මොන හේතුක් ඇතුළෙවත් නොවෙන්න දේවල්තියෙන් ඕොන. එවැනි යම්කිසි ශික්ෂාවක්? තම මන්ට පනවගන්න. තකට කවදාක්ක් ආයතනයවුරුදු හතලියක්ක් පනක් වැඩකරත් කොද කෙලින්තිියන් එලියට අන්න පුළුවන් කොන්ද කෙලින්තියම් මෙතනට ඇතුල ටෙන්න්ඩ පුලුවන්. මොකද තමන් දන්නවා තමන් වැරදි වැඩ කරන්නේ නෑකේලා මං ඔබට යෝචනා කරන ෘුදේශක්ෂය තක්ක ගො ජීවත්තය. ඔබට ඔබේ දරුවන්ගේ මූන බලන්ඩ පුුවන් මටමින් ජීවත්තේ. ඔබට ඔබ සමියගේ හෝ බිරිඳගේ මූන අවංකව බලන්ඩ පුළුවන් මට්ටමින් ජීවත්යේ. ඒ තැන හිතහදාග මොකදග. කාමය කියන චෛතසිකේට වියරු වැටුනොත් නැවතීමක් නෑ. නැවතීමක් නෑ. අපිට හිතාගන්නත් බැරිවෙයි. අපි විනාසවෙලා විනාස වෙලා විසික්ක වෙලා යන දවසවත් අපිට හිතාගන්න දැරේ. පිරහිලා නැත්තිවෙලා යන දවස අපිටවත් ඉතාගන්න බැරිවේ. හහින්දාකොට පරිච සඟන්න. වටිනමදේ ගෞරවේ තමන්ගේ ආත්මයනෑ. ඒවා ඒවයි වටිනක්කං අටුනගන්න. යහපත්තු තුම් අම්මල උතුම් තාත්තල වෙෙන්න්න න්න පිරිසක්විදියට. දර්ශයයක් දෙන්න එතකොට ඔබලාගේ ගුණවත්කම ඔබලගේ දරුවන්ටත් යන්න පටන්ගන්න. ඔබලාගේ අවංකම ඔබලාගේ දරුවන්ටත් යන්න පටන්ගරන්නවා ඒක කියන්න යහලුව ඉන්න බෑ කියලා. මිතුර මිතුරයෝ ඉන්න බෑ කියලාඒ එකන කාන්තාව පිරිමි යහළුව නොව ඉන්න ඕනන යාලුව වෙන්නනවවා. ඇැ යාලෝ කැන යාලුවන්ට. යාලෝ කියන්න එක පිරිසක් පෙම්මතුම් පෙම්ම තියන් ැන තව පිරිසක්. එක හොඳට අවබෝධ කර. ෑැ අපේ රට ඔයදක වෙන්කර ගන්න දන්නතු ඉන්නේ. එකේරටේද හරිම නරකයි. අපි කොච්චර මොනවා කතාකරත් අපේ රටේ ඒ සම්බන්ධව තියෙන තත්වය යහප තත්ත්වයක් නම එනිසා අ කවරු හරි ඇත්තට මේ අලුකමට කතා කරත් පදයක් ඇතෙර. ොකද තත්වේ රටේ හොඳ නැතින්ද. එ ඉතාම පරිත්සංගන්න තාම වගකීම්සාගතය අපේ සියලුම මේ වැඩසටහ නහන සනරාමර සෙවන ශ්‍රාභක අපේ පින්වත් තරුණ මහත්තුරුන්ලට යෝජනා කරනවා තමන්ගේ පෙම්බතිය තමන්ගේ බිරිද දෙස ඉතාම. ආදරින් කටයුතු කරන්න අනිත් සියලු කාන්තාව ගැන ගෞරවෙන් කටයුතු කරන්න ඒත් සීම වඳන ගත්තම ගෞරභය වෙනම දක්කොමින් තමන්ගේ එකට ජීවත්වන්නේය වෙත ආදරය දක්කවොමින් කටයුතු කරනවා නම් ඇය කරෙහි ගොඩ නැගෙන ගෞරවය වෙන එකක් එතනින් ඉන්නව නම් මංහිතනව සමන්තයේ ඔය වගේ අර්බුද්ධ අසහනකාරී පරිසරය ඇතුළේ ගොඩනැගෙනක නැති කරගඩ බැරවුනත් අවම කරගන්න හරි පුළුවන්කම ලැබේ. හිම පි හාමුතුරුවනේ හැමසින සුරාධාවකම හිමිතිරිී හයේසිට අටදක්වා සිරස එෆම් සනරාමර සෙවනට එන්න ඔබහන්සට ඉදිරි පත් කරන්න කිතමත්ම කෙටෙන් ගැටලවක්තියෙනවා බොහෝ වෙනට අපි සමාජයේ පහුගේ කාල සිමාවදි දැක්කා දැන් මෙවැනි බැඳීම් ඇතිකරගන මේවා දරාගන්න බැරි ප්‍රශ්න බවට පත්වනාට පස්සේ මෙම දරාගන්න බැහැ කියලා එක් තීරණයක් ගන්නවා. ඒ මයි අපිට ලැබුණු මේ වටිනා ජීවිතයට තමන් විසින්ම හානිකර ගනවා සියදිවි නසා ගන්නවා. අප හාමුදුරුවණේ බුදධ දේශනාවට අනුව මේ සියදිවි නසා ගැනීම පිළිබඳව දැන ගන්නට අප කැමතියි. හ ඇත්තම සමන්තිය සියදිවි නසා ගැනීම කියන එක බුදු දහමට අනුව කෙලෙස් සහිත පුද්ගලයකු විසින් කරන දරුණු අකුසලයක්. සියදිවි නසා ගැනීම තමන්ගේ ජීවිතය නිමකිරීම කියන එක බුද්ධධර්මයට අනුව කෙළෙස් සහිත කෙනෙක්. සිද්ධකරෝතින් ඔහු ඒක කරන්නේ හෝ ඇය ඒක කරන්නේ දරුණු දවේශයක. දරුණු වෛරයකේ. මුො නැතන් නිකන් සසිදීන සගන්න නෑමේ සිීදීවිනසාගන්න ගිනි තබාගත්තු අය වස බීපු අයේ. ඔකෝම ට ඒ කතා කරාමඒගොල්ලොමිය යන්න පෙර එකකොල්ලො මම කතා කල තියන එවැනි අයත් එක් එකගොල්ලෝ ඒ වෙලාබිඳල තියෙන දරුණ දේශය. දරුණු තරාකින්. එතකට ඒ වෙලාවේ යාලාගේ මනස්ස ඉතාම අප අපිරිසිද පිරි. තින් එනි දේස සහගත මනසකින් ඒගොල්ල සෙදවිෙනසාගන්නේ සමහරවිට මේ ජීවිතයේ මේ දුකන්දරව ඉවර කොල්ලදානවා කියන හැඟීමෙන් වනාට. එයාලා ඊට වැඩියලොකු දුක්කන්දරාවකට ගොදුර නිරයට වැටට. අපායට වැඩෙන් සතරපායෙන්ක උපදදින කළලා. එතම බයනකමදේ මොකද හේව තියෙන දරුණු වෛර සිතක්. නයක්වේ පොළගෙක්වේ පලිගන්ඩේ. ඇ හිතනුවේ මට මේ ිනිතියාගන්න වනේ මට වහොන්නවුනේ ම ෙල්ලක්වැලදා ගණ්ඩුනේ මෙයාකරපු වැඩහින්ද. එතකොට වෙන්නේ දරුණු වෛරින් එහෙම තමන්ග ජීවිතය නැතිකරගැනීමේ ප්‍රතිඵලය ලෙස එයා ඉතාහාම දුග තිස්ථානයකුපු දින්නේ. ඇති කවදාවක්කත් මං ඔබට යෝජනා කරනවා මොන ප්‍රශ්න ආාවත් ඔබට සියදිවි නසාගන්න හිතෙන වෙලාබෙදී ඔබේකාන් නිත්තාඇත්ත එක්ක අවංකව කියන්නවා. ඒක කියන්න සුදුසු කෙනෙක් නෑයි කියල කවදාක්ත් ඉතන්න එපා ඔබලාගේ ආයතනවලනන් උපදේශන කරන කෙනෙකිනවන එන කවන්සෙල කෙනෙකිනවා ඇත්ත එක්ක කතා කරන්න. ලජන්න යන්න එපා මෙස කෙනෙගාවට කිහිල්ලා මැඩම් කෙනෙක්ගාවට කියලා තමන්ගේ තියෙන ප්‍රශ්නය අවංක වෙලි කරන්න ඕ. ඒම නැතිනම් තමන්ගේ වැඩිහිටියක් ගාව කියන්න ඕන්නන තමන් මේ ප්‍රශ්නයකින් පිඩා විදෙනවා කියලා. එකැන ම ඔබට යෝජනා කරනවා තවක් කවුරු හරි කියනව නම් මට මැරෙන්ඩ හිතනවා කියලා. එයාගේ කතාව අහන්ඩ ඔබ වෙලාවවෙන් කරන එකට කම්මැලිවෙන්නපා. මට සමහරු කියලා තියෙනවා මැරැන්ඩ හිතන කියලා ම. කොච්චර වැඩ තිබුණත්. ඒ ඒ චෛතසිකේ තියන එකෙනගේ කතාව මට උත්තරයක් නැතත් අහන්ගදීම උත්තරයක් නිසාහංගින්න. ඒ අහගින්න ඇයි ම දන්නවා. ඒක එයාට කියලා එයාට ඉහිල්වන්න අපි ඉඩක් හැදුවත් සමන්ති අනිවාරෙන්ම යයාගේ අර සිත වෙනස්සෙන. ඒ සිත වෙනස්ෙන. අපිට තවයි එක පරක්කරි පෙන්න්න පුළුවන් ට. ඇතකොට ඒයට ජීවත්වෙන අය තාස වෙනවා. ජීවත්වෙන බලාපොරොතුවක් ඇදෙනවා. එනිසා කවදාවක්කත්? ඒෙක්වත් මට මැරෙන්න්න හිතනවා කියලා අප සමාජර මොන පිසුද ඔය මොකටද මැරන්නෙල ය නොසරක කහරවා කවදාකත එක්ක කරන්නවා. ඔය සියදිවී නසාග්ඩ ගියපු හැම කෙනෙක්ම ඊට කලින් කියලා තියනවා. නමුත් ඒකහවුරුවත් ගණන්ගෙන නෑ. ඒ සේදිී නසාගත්වාගේ මළගවල්ලටගම් මට කියන මට මෙයා කියන්න හතුුව මං ගනන්ගත්ත නෑනේ මුතු. මංගපට යෝජනා කන්නා ඔබට එහෙම හැඟගේීමමක්කාවත් ඔබේක කියා ඕන කියෙකු යැගේ මන්න පුලන්. හක අප හිතනවා ප්‍රශ්නයක් වෙලා හිරවනාම හිරවුණාම අපි හිතනවා ඒ අපේ සීමේ නීහිතෙන්නේ දැම්ඒට කිසිම උත්තරයක් නෑ කියලා මතක දයාගන්න. උත්තර නැති ප්‍රශ්න ෑ උත්තර නැති ප්‍රශ්න නෑ උත්තර තියනවා හැබැ සමර උත්තර දිගු කාලීනයි. සමහර උත්තරය හොයා ගන්න එක සැරටම බෑ. එකට යම් කාලයක් ගත්තන. සමහර ඒවට උත්තරේ කල් ගැනීමමයි. කල් ගැනීමමයි. එනිසා මං ඔබට සීපත් කරන අනිත් එක කරමේ කියන්නේ. අපේරටේ ගොඩක් අය ඒ සියදිවි නසා ගැනීම වගේ දරුණු තත්ත්වයන්ට දරුණු වෛරී තත්ත්වයන්ට ජනවාත් ඇත්තටම කියනව නම් අනියම්බිරිඳ. හෝ අනියම් සැමිය තමංඟ තැරයා කියලා. ඒැනේ තමන්ගේ සැමියා නෙවෙයි. තමන්ගේ බිරිඳත් නෙවෙයි. අනියම් සැමියා හෝ අනියම් බිරිද තමන්ව තෑරීම ප්‍රශ්නයට දයදිවින්න සගත්තුව ඇත්තින්න. ඉන්නම්. කොච්චර මෝඩද. කොච්චර අපරාධ්‍යයක්ත්දේ ජීවිතයට කරග. ොල්ල රදක්රගත්ත වන්න පුල එකගොල්ල දුරුවල වෙච්ච ලාවක කෙස්වලට වසංග වෙච්ච වෙලාවක එවැනි බැඳීමට ගියාවන්නපුල ඒත් මරෙන් ොන්න. එතන ප්‍රශ්න හටගත්තනං ඒක කතා කරලා විස්සොඳ ගැන මනුෂ්‍යෝවිදියට ඇත්වෙලා එතකොට එතනින් ජාපත් වන පටගන්නවා. මේ ලෝකෙක් අවරුක්කත් මේ ඉපදිචදායන්දලා හොඳ වැඩම කරපු නිවැරදිම වැඩකරපු එන. තාගෙන් හරි වැරද්දක් අලුතින් නොවෙනක බේරගන්න අපි උපරිම උපදෙස් දෙෙනවා හැම යෝජනා කරනවා. ඒ උපදරීමම උපදෙස් දෙද්දෙත් මම යෝජනා කරනවා තමන්ගැෙන් වැරදක් වෙලා තියෙනවනම් එක නිවැරදි කරකා. එහෙමයි කියගේෙන කවරුත් නැරන්්ඩෝර්න. අංගුලි මාලවත් මරන්ඩවත්‍යපාක කියලෙ ාගතු වනාන්සකේ නමසි අනු නමයක් මරපකෙනටත් නිවැරදි වවෙන්නන්නේ භාග්‍යත්තු වන්ස උදව්කර. එනිසා ඔබලා එහෙම අපරාධකරපුවා අයනෙමයි. මේ රටේ මිනිස්සු යම්යම් වැරදි කරලා තිබුණට. එහම දරුවම අපරාධකාරයෝ නෙමේ ඒ කොචරදරුව අපරාධකාරයෙක් වනත් බද්ධාගමට අනුව සීේදවිනසා ගණ්ඩෝනෑ. මරන්න ඕනෙත් නෑ හැමෝටම හැදෙන් රිීට දෙන්නඩෝට නිවැරදිවෙන්ඩු උදව් කරන්නඕන්. එක එනිසා එවැන්නේ තීන්දුවලට කවදාවක්කත් ඔබ නොයා යුතුයි කියෙ කනම් මං ඔබට සේපත්වවා එහිම ය පෙහමුදුරුවනේ එහෙම ය පෙහාමුදුරුවනේ හැමසෙන සුරාධාවකම හිමතිරි හයේ සිට අටදක්වා සිරස එෙන්ම්. අපි හාමුදුරණී අපේ සමාජයේ පවතින දෙයක් තමයි බොහෝ වෙලාවට තමන් අනිකාව සංසන්ධනය කරගැනීම. එහෙම සංසන්ධනය කරගැනීම අවසන් පල තමන්ගේ ජීවිතේයට සාධාරණ සතුටක් තෘක්තියක් එහමනත්න් දියුණුවක් වෙනවනම් පශ්නයක් නෑ. ැ එහෙම නොවෙනවා නම් සංසන්ධනය නිසා අපේ ජීවිතය කොයි පැත්තකටද තල්ලුවන්නේ. ම එක සිද්ධියක් කියන්න කැමති. මම විශ්වවිතයාලය යන කාලේ කොප්පියාවත්ත ජයසය කරාරාමිඉඳලා මම බොරල්ට ගිහිල්ලා බොරල්ලෙන් ඊළඟ බස්ස එක ගන්නන්නේ කොළඹ විශ්වවිද්‍යාලතිය මම අනන්ද විද්‍යාලය ගාවින් තමයි බොරල්ලට යන බස්සකේ නගන්න බස්සෝල්ට එක කියන එතන. එ මම එතෙන්ට දයාමදේ හතට විතර බොහෝ දිනවලට හතයි හතලිස් පාවිතර වෙනකං මම බස්සෝල්ට එකේ ඉන්නවා. හේතුව එන හෑම බස් එකටම මව නගගගන්න ලෙස ඉල්ලා සිටතිියත් කොන්දොස්තර මහත්තුරුක කියන්නේ සාදු මේකේ අන්න බෑ ඊළඟගේ කේෙන්ද කිය. ඒකාලේ මංගේ ඒ බස්සෝල්ට එකේ ඉන්තිද්දිී ම බලංඉන්නවා මගේ වයසෙ කොල්ලො මං ආවට පස්සේ ඇවිල්ලා හැබැයි මටත්කලින් බස්ස එක ෙනගල යන්න.ඒගොල්ලො පහපුුවරුවේ එල්ලෙලා ිකා එදකොට සමන්ති මට හැමදාම හිතිච්ච එකක් තවයි මේ ඔක්කොම කරදර සිවර හින්ද කියලා. මේක නැති වුණා නම් මාත් දනී යන හැටි. හරියට හූල්ල හරියට හුල්ලන. කාලයක් ඔොහො බස්සෝල්ට එකේ ඉදෙත්ති මට තේරුුණා මහා වාසනාවකටකනම් පෙර පිනකටමයි තේරුුණේ. මට තේරුණා හරි කොල්ලෝඉතින් එහම එන පලවෙනි බස් එකම එල්ලුනාට මාත් කොහොම හරි නැගගත්වොත් දක්ොල්ලොට ීට්ටක්කම් ෙන්නන්නේ මටහම්බෙන නි සිර්්ක් කියලා. එතකොට මගේ ප්‍රශ්නය මිසුඳල. එතකම් මංහිට හීනමානේ. චා කොල්ො ගැන හරි ඉරිසියාව. පුදුම ඉරිසිය. යැන මිනිස්සු සංසතනය කරන්නකොට වැඩිපුර හදාගන්න ඉරසියාව. ඒ ඉර්සියාාවවෙන්න හීනමානය. ඊීනමානේ ආපු ගමන් හරි දරුණු ඉර්සියාවක් කියෙන. මංමට යෝජනා කරන අනුන්ගේ රූප එක්ක තමන්ගේ රූපෙ සසඳන්න එපා. දරුණු හීනමානයක් කියන. දරුණු ඉර්සියාවක් කියන. තමන්ගේ හැකියාවන් සහ නුන්ගේ හැකියාවන් සසාත් සධර්ණයන් එපා දරුණු ඉරසියාවක් සහහි ීනමානයක් යනවා. මුලින් මෙන්නේ තමන් අඩුයි කියන චෛතසිකේ ඊළඟට හිතෙනවා මට අඩු වෙලා තියනෙන මෙයාට වැඩි විච්චහිද කියලා. එතකොට වැඩි එක්කෙන ගැන එන්න හැමතිස්සෙම දැඩි ඉසියාවක් ක්‍රෝධයක්. තින් ඒක මංහිතන්නේ අපි අපිට කරගන්න දරුණු විනාශයක්ක මේ දිය කාටවත් කරගන්න විනාශකට වඩා. ඒ ඒ ඊීනමානය ඒ සසඳල හදාගන්න ඒ ඉරසිාව සමන්ති අපි අපිට කරගන්න දරුණු විනාශයක්. මං කියනෙ ඇත්තටම සසඳමින් ඉරිසියා කිරීම කෙනෙකොට තව කෙනෙක් කිරිසියා කිරීම මේ සමානයි කියලා දැන් මානව සම්පත් කළම නාකාරතුමා මැරෙන්ඩ කියල හිතං බදධ්‍ය හාමුදුරු අහබුනෝවාගේ එකක්. කැනමං ඔබතුමාගේ දියුණුවට ඉරිසියා කිරීම සමානයි. ඔබතුමා මීිය අන්ඩ කියලා හිතම් මං මහබීමට. ඒඒක තමයි එක තියෙන නරකමද. එකන අපි අනිත්තායට සසඳල සසඳලා අපි හදාගන්නවා මට අඩුයි. මට නෑ මට මට කොට සිදැ ඕක සසඳනවා න සැලරියක සසුඳනවාන රූපය සසුන්දනවා වාහනය සසඳනවා. දින් සසඳන්න සසඳන්න්න අඩු තමයි. හි හීනමා්‍යෙම තමයි එන්නේ. දරුණු හීනමානයක් එනොමයි යෝජනා කරන එක කෙනගේ පොකැට්ටුවදයක් කවදාකක් බලන්නපා. ඔබ බලන්ඩ මම මේ ගන්න රුපියල් විසිදාහට විසි පන්දාහට මම සාධාරණව වැඩ කරල. ඒක විතරක් බලන්න අපේ ධර්මය අපිට කියල දු මකක්ත කෙනෙකුට වැඩිපුර වැ ලැබෙනවනන් යම. ඒකට හේතුව යා කරපු මොනොද කර්මණය කර්මකිව සංසාරයකරපුුව විතරක් නෙමෙයි. පොඩිකාලිඳලා ඉතාම හොඳ තිගන ගත්තු කෙනෙක් මාස්සකේ නිර්මාණයතනයටත් සිර සෙFැම් එකේ සිත ස්ටීව එකේ රස්සාාවකට කියත්. ඩිල්දල ඉතාම හොඳට අධ්‍යාපනය ලබාගත්තුවක්ෙනගේ වැටුප්තලයයි පොඩිකාලල්ින්දලා හොඳ ිගන ත්ත නැතිෙක්නගේ වැටුපු්තලයයි එකක්ද දෙකක්ත. ක එක ඒගොල්ලෝ පොඩිකාලින්දල කරපු ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලද නැත්ත. ප්‍රතිපලතින් ඇයි අපිියන්සියක. කම්මන් සත්්‍යය වී ජතිනෙ කරපු කර්මණයපය බෙදලතිී. අපි ගුටිකාලින්දල වැඩකරපු හැටියඇති අපට ප්‍රතිඵල ලැබෙන එක අපුරපුන්යන. වපුරපුුවන නෙලා නෙති. ඉස්ගෝලයේ අටේ පන්තිය ඉන්දලා. විවාහ ගැන හිත හිත වැඩ කොරපු කට්ටියට ඉතින් උපාධයක් ලබපු මිනියකුට හම්බ වෙන වැඩ පම්බෙන්න්න විදිියන්නේ තික සාමාන්‍යය හි ඒකට ඒරුන්ගත්තන් අනුගේ පඩිපතට හූල් හන්න.හිටි හිතෙන්නේම අර්යාලට නම් මොනවද අපිට තමයි ප්‍රශ්න එහෙමන හිතෙන්නේ ඒගැන අපිට හිතන යට ලොකු ආහනයක් ලොකු සල්්‍යය අිතක ඒක මනස්කාායයක් ැ ගොඩස් සල් යන වි අතු ටිින් වා කියනකත් මනස්කා. ොකු හන කියන නුස සතුටිින් වා කියන එකත් මනස්කාතියක් ඒක යථාර්ථයන්න්නෙමි ඒක අපි ඔල්ුව තමයි හදාගන්නේ. දැන් ඔබ හිතන ඔබට අඩුනාම ඒක තින අඩු විතරඒෙ මුකුත් වැඩිනය කියලා. ඒන අලාබයි මට අලාබයි ඒ අලාබ ඇතුල තින අලාබභ විතර මමුකුත් ලාබන කිලිතනවා අපිු සරල උදාධාරණය ගමක් ඔබක් මෙතැ ඉන්න ගෑනුලම කවරුහර විහවෙනවා. මෙතනඉන්න මේෆැමිියක සාමාජිකාවක් විවාහ වෙනනා කිිලිතා. යා අඩු වැටුප් තලයක වැඩ කරන කෙන ඒේ යායාගේ යහලු එල්ලියන්ට ඔක් කෝට මෙෙන්න්න කෙන වැඩින්න එකටඒ අතරේ මේ එච්චාර කෙලොකු මහත්තයට ප්‍රදක්ෂණය කලොකු හතයට ගොල්ලොටත් දෙන්නකි. දිි කවරුත් යනව විවාහයට ගියාම එතන හොටල් එක කෑම පලේට් එක අපි කිමමු රුපියල් හරදාහයකිල් රුපය හාරදාහක කෑම පලේට් එකක් හැමෝම කනු හැමෝම කාලා ඔබගේ මේ එක සමාන වැටුක්තලයේ සාමාජික සාමාජිකවෝ ඔබට සාමාන්‍ය රුපියල් දෙ දහත් තුන් දහක් දෙවන් කවරකට දාල දෙනවා. ඔබේ ගැන ඔබට ප්‍රශ්නයන් අය කර ොකද හේතුව ඔබ දන්නවා මේ ගොල්ලොන්ගේ වැටුපතලය කියත කිය. නැං එච්චාරකේ මහත්‍ය ඇවිල්ලා ෘුපියල් දහත් දාලා යරු නොකද හ. ඉවරයිනේ මුළු ෆැක්ට්‍රීම දැන ගන්නවා ඒක මුළු ෆැක්ට්‍රීම දැනගන්න දැන් ම මේ කියන්නේ දැන් ඔබලා හිතුවට අඩු අයට තියෙන්නේ අඩු විතරයි කියෙ දැන් අඩු අයට හරදාහෙ පලට් එක දෙ දහදලා කන්න පුළුවන්. මේ මහත්තයකට දහයක් දෙන්න ඕන දහයත් දුන්න නැතුත් තෙම මේමත්යට පදහදන. ඉතින් ඒජාතය විඩින් දහයක් හම්බුණුත් මේ මහත්තගේ පටියම් භාගයක් යොරයි මේක තේරුම්ගයි. එකන අපි මේ වැඩි තිය මනිසුන්ට ඉල්සියා කරනවනේ එකැන යම වැඩි හැබයි මනිසුට වීදනත් වැඩි. ඒ අපිට තේරෙන්නේ. යයට ඉරිසියාවිදක කෑල්ලයිෙ තේරෙන්නේ. ඒහ හම්බේනක විර අප තේරෙන්නේ මේමුස ටැක් ගවන්න ඕනේ. මේ නුස රක ෙල් හන් ඕනේද. මේ මනුස්සයාගේ ළමයි අවන ස්කෝලට මෙච්චර ගෙවන් ඩෝඕන නේද. ඒ කොටස්ස තේරේන ඇත්තටම කියවන එකනේ වැඩි එකන ලාබ ඇතුලේ අලාභතියනවා. අලාබඇතුල ලාබතිනවා. ඕක තේරනවන අපි සඳල රෂය කරට. මට අලාබයි කියල හ හීනමානයට පත්වෙෙන ලාබෙක්කෙනට ඉරසිය කරන්න. මොකද දේතුව ඒකට අදාලා ජීවිතතය. එ සංහොදට තේරුම් ගන්න ක කියලමං යෝජනා කරනවා සැස්සන්දීම. නිරුෂ්‍යාව සහ හීනමානය ජනනය කරන එකක් යහපත් බව වෙනස කළ දානක්. එහම ප හාමුතුරුවනේ හැමස්සන සුරාධාවකම හිමිතිරිී හයේ සිට අට දක්වා. සිරස එෆම් සනරාමර සෙවනට එන්න අපි හාමුදුරණේ වහන්සේ ඉරුෂ්‍යාව පිළිබඳව සඳහන් කලා එතකොට කෙනෙක්ව රිදවීමේ අරුණින් සමහර වෙනාවට අපේ සමාජතුරදී අපි දකිනවා කෙනෙක්ව රිදවීමේ අරමුණු. හේතු කරගනම සහරවෙලාවට මේ කේලාම් ඕපා දූපවැනි දේවල් පතුරවා හරිනෝ. එයින් බොහෝ දෙනෙක් තමන්ගේ හිත් දරුණු විදිහට පිඩාවට පත් කරගන්නවා. හොඳයි. ඒ අපට නවත් අන්න බෑන ප්‍රහාමුදුුවණේ හැබැයි අපි කොහොමද අප හිත නවත්වගන්නේ. හොඉතාම් වැදගත් ප්‍රශ්නයක් කැනෙ දැන් අපේ ජීවිතයේ ආයතනවල හිටියත් පන්සල්වල හිටියත් අපි ඕනම කෙනෙකොට මේ නිින්දා අපහස. අබොහූත චෝදනා එල්ලබෙන එක නවත්න්න බෑන. ැ මම මගින් උදාාරණයක් කියමකු. මම ලංකාවේ කොතන බණට වැඩියත් මා ගමංකරන වාහනයේ ගාස්තු ඇරුණුකොට බණට රුපියලක්කත් ඉල්ලන්නේ නෑ. බණට රුපියලක්කත් අය කරන්නේ නෑ. හෙම කියන්න පැවිත්්ෙකුට අයිතියක් නෑ ඉංසාික උදාකත් එක කියන්නේ. නමුත් ඒක හෙමයි කියලා මිනිස්සු මට පදහතනක නවති නොත් මිනිස්සු අනිවාරයෙන්ම කියන්නේෙ. ද හාමුදුරුද පනහක්කත් දෙන්නවේ. ඒ තම ඇත්ත. එතම ඇත්ත. මඟ ඔබට සීපත් කරන්නේ නින්දා නින්දා අපහස්ස අබහූත චෝදනා ඒවා අපි කාගේ ජීවිතයට පොදයි උරුමයි මොකද හේතුව අපි ප්‍රසංසත් ලබ නිසා. අපි ප්‍රසත් ලබනනේ බධ්‍යහානරුගේ බණහොඳයි බදධ්‍ය හමුදුරුවෝ කියල දෙනේවත් තේරෙනවා. ද මතරග ව නිසුන්ට මේක ප්‍රගෝ ජනමත්ත ති මට ප්‍රසසා අතම් න මොද ටක් නිදා කරම. ප්‍රසංසා ලබනවනන් නිදහත් ලැබෙන් ඕන. ඒක ප්‍රසංසායක ගැටගැහිල තියෙනෙ එකක් නින්දා කිය එක පදහැදෙනවා කනිදේ පදහදනාය අපදහදන්නත් දැනගෙන නෙම. ප්‍රසංසා කරණය ප්‍රසංසා කරන්නත් දැනගෙන නෙව. දැම් මට හොඳයි හොඳයි කියනය ම වැසරු කල තියද. මට නිදාාරනය ම වැඇසුරු කල් තියද . බ කලබලවෙන්න එපා ඔබට පදයක් හැදන කියලා. ඔබට හැදිච් පපද මොනවද භාගුතු හන්තට හැදිච් පපදල හැතීට. භාගතු හන්සේ මෙෙම ධර්ම දේශනා කරමින් දිත්ති. චංචමානොවිකාව කියලා ස්ත්‍රයක් ඇවිල්ල කිව්වා මේ කුසේඉන්නල් අමයා ඔබගේ කරුණා කරලා බනකීම නවත්තල දැන් ගෙදරෙන්ද කිය. මේ වගකීම භාරගන්න කියලා. මංගන පිට හෙදිච ප දෙච්ච ානග ැ. මම කල්පනා කරනවා මට කවරුහරි පදයක් හදල කියලා ආරංචි වන කොටම ලොකු දෙයක් ඔය ගානෙන් නැවතිච්චක බුදු හාමුදුරුන්ගේ මට්ටමටාව නෑනෙ කියලා. එතා අදා ගන්නවා. අපිට හෙම එකක් කිව් ත් පැනල දුවයි අපිනේ. මම ඉතින් භාග්‍යවතන්හන්සේට නැවත නැවතත් නමස්කාර කරනවා මොකද උණහන්සේගේ එකන්න දරා ගැනීමන. උණහන්සේ දරුණු නින්දාව කරපු එක් කියෙනටත් කතා කළේ නැගනිය. ඔය කතාවේ ඇත්ත නැත්ත දන්නන්නේ නුඹත් මාත්‍ය විතරයි. වලන්ඩ ඉවසි වලන්ඩ දරාගැන ඒකතුළම ඔබට තව දෙයක් කියලා. භාග්‍යවතුන් වහන්සේ එවැනි මින්දාවක් වින්දේ නැත්තන් භාග්‍යතුන් වහන්සේ අද මෙච්චරපුර සංසා ලබන කෙනෙක් වෙන්නෙත් නෑ. එන්සා ජීවිතය ඔබට නින්දා නැමති ගල් එනවනන් ඒ ගල් එකතු කරලා ගයක් හදක්ද. අතාරන්නවා. ගල් ල්ග හඳ දෙද ොක්කොම වටිවා මගේ මිත්‍රයෙක් දවසක් මට පූරු දෙයක්කවා එයාගේ ජීවිතය වෙච්ච දේවල් ඔොක්කෝම නරක දේවල්නද පහස අල්ලා බොක්කොම ටික කියලා කියලකිවා මගේ ජීවිතය හරියට හමුතුනේ කුණු ගොඩක් වගේ. කුණු ගොඩක් වගේ මට මගේ ජීවිතය පාවෙලා අංකවක් කුණු ගොඩක්ත එහනම් වටිනවා කොම්පෝස්ට හදන්ද කොනුගොඩක්න වටිවා. ඩක්ක කුුණුුණුවිදිියට විතරැ පෙන්නේ. කුණු ඇතුළේ පෝර පෙන්නේ. අං ඔබට යෝජනා කරන නින්දා ඇතුළේ ඒ සිද්ධිය කරණ්ඩුවෙනවා වෙනුවට ඒ සිද්ධිය ඇතුළේ අවබෝධය ලබාගන්න. සිද්ධිය ඇතුළේ ඔබ ඉගනගන්න. හැම සිද්ධියක්ම නිමාවෙන්නේ ස්තූතියි කියන්න දෙයක් ඉතුරු කරලා. ස්තතියිකයන්න තැංකවෝ කියයන්න දෙයක් ඉතුරු කරන්න නැතුව කිම සිදධියක් නිවා ලලා නලෝකේ. නරකම සිද්ධි වලට එඩතෙෙන්ද. නරකම සිද්ධි හොඳම අවබෝධයන බාදලා. එනිසා පදහදනක නදාා සාමානය මිනිස්සුට ඉට දෙද. බුද්ධිමතුන් කොහොමද නින්දා ප්‍රංසා දෙකෙද වැඩ කරන්න. සේලෝ යතා ඒක ගනෝ වාතේන නැස් සමීරති. ඒවන් මින්දාා පසංසාසූ නැසමීජ්ජන්ති පණ්ඩිතා, ගන ගල් පරුවත හුළඟට හෙල්ලෙනෙ නෑ වගේ. නින්දා අප්‍රසංසාධ්‍යකයේදී බුද්ධිමතුන් සැලනනෑ. එහෙම අප හාම්දරවනේ. එහෙමනම් අද තවස්සේදී සිරස එම් සනරාමරසවන මේ විශේෂ බාහිර පටිගතකිරීම නිමාකරන්නටයි අපේස් සූදානම. අපේ තාමත්ම ගෞරවෙන් මේ කටයුත්ත ටාරාධනා කළා අතුරුකිරිය මුොල්ලේකම ආරයණිකේතන නිර්මාතෘු ශාස්ත්‍රපති අතිපෝජ්ජ්‍ය මාවරලේ භද්ධිය ස්වාමේන්ද්‍රරයන් වහන්සේට අප හාමුදුුවණේ අප සෑමස්සේරු දෙනාම එක්ව ඔබහන්සේට සාධසාධකයමින් නමස්කාරපූර්ක ගෞරුවය පුද කරනවා අද ව මේ උතුම් කටයුත්තට වැඩම කිරීම නිමතෙන්. එතික්කම සිරසෆම් අප අද දවසේදී මේ පටිගත කිරීම සිදු කරන්නේ. එම ස්ක්‍රීඩා නිර්මාණ පවුලේ සසාමාජික සාමාජකවන් සමග එම අයතනයේදී. ඇතින් එේ. ස්ක්‍රීඩා නිමාණ අයතනය කළමන කායත්වයට මෙ මොහතෙදී සිසෙපෙමප ස්තතිබන්ත වෙනවා මේ අවස්ථාවට අපටත් ආරධා කරමින් මේ කටයුතු සාර්ථක කරගන්නට අපටත් අවස්ථ හාවක් ලබාදීම පිළිබඳව අප හාමුදුරුවණය බහන්ශේෂදු කරන්න වූ සේලුම ධර්ම ප්‍රචාර්ග කටයුතු සර්ව ප්‍රකාරම සාර්ථකත්වයට පත්වෙත්වා ඔබහන්සේ ලබාතු නියෝජනාවන් අප සෑම සියලු දෙනාගේම සෙක්සතැන්බල රැඳෙනවා ඒ අනුව කටයුතු කරන්නට අප සෑම සියලු දෙනාම උත්සක වන බවටත් මේ මොහො දෙදී අපි හාමුදුරුවණේ අප සඳහන් කළේතුමයි. එහම නම් අත සිස. සනරාමරෙවනි මේ පටිකත කිරීම නිමාවට පත්වෙනවා ඔබ සැමට තෙරුවන් සරණයි. හැමසිම සුරාධාවකම හිමිතිරි හයේසිට අට දක්වා. සිරස එෆෙම් සනරාමර සෙවනට එන්න.